YouTube පච්චාරුවෙන් වාට මං ගෙන ඉන්නේ thumbnail ගැන. මොකද්ද thumbnail කියන්නේ? ඔයා දන්නවා ඕනම YouTube video එකක් බලනකොට අපිට මුලින්ම පේන screen එක. ඒ පින්තූරේ තමයි thumbnail එක කියන්නේ. එතකොට අපි මේ thumbnail එකෙන් තමයි තීරණය කරන්නේ මේ video එක බලනවද නැද්ද. එහෙම ඒ වගේම මේ video එකේ අන්තර්ගතය මොකද්ද කියන දේ තීරණය කරන්නේ මෙන්න මේ thumbnail එක. ඒ නිසා මේ thumbnail එක ඉතාම වැදගත් දෙයක් තමයි YouTube කරන ඔයාලට. අපි හැමෝටම ඒක හුඟක් වැදගත් වෙනවා. ඒ නිසා අද අපි බලමු කොහොමද බොහොම සාර්ථකව thumbnail එකක් හදාගන්න කියලා. එහෙනම් අපි යමු video එකට. හොඳයි යාළුනි. එහෙනම් දැන් මුලින්ම Play Store එකට ගිහිල්ලා Play Store එක open කරලා එතන search bar එකේ type කරන්න Pixellab කියලා. මෙන්න මේ විදිහට Pixellab කියලා search bar එකේ type කරලා search කරන්න. ඊට පස්සේ අන්න මෙන්න මේ විදිහට open වෙනවා Pixellab text on pictures කියලා. මෙන්න මේක ඔයා download කරගන්න ඕනේ මේ app එක. මම download කරලා තියෙන්නේ. මම open කරාම හරි ඔයා ඒක download කරලා open කරගන්න. මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න bell icon එකත් ඔබන්න. Pixellab app එක open කරගත්තාම මෙන්න මේ වගේ interface එකක් මුලින්ම පෙන්වන්නේ. දැන් ඔයාලට පේනවා මේ පහලින් පේනවා පොඩි පොඩි templates වගේ දීලා තිනවා. මේකෙන් ඔයාලට කැමති එකක් select කරගන්න පුළුවන්. මම මෙන්න මේ රතු පාට template එක select කරගන්නවා. මෙන්න මේ විදිහට. මේකේ අනවශ්‍ය දේවල් ටික අපිට ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේ මේකේ image size එක දැන් අපිට අවශ්‍ය විදිහට YouTube thumbnail size එකට සකස් කරගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මේ උඩ පෙන්වන ඉතිකෑලි තුන ඔයා select කරලා ඒ එතනින් එන option එකෙන් image size කියන එක තෝරලා ඊට පස්සේ මෙන්න මේ හරියෙන් ඔයාට මෙන්න මේ විදිහට custom කියලා පහලට ඊතලක් වගේ තියෙන තැන touch කරලා ඔයාට පුළුවන් select කරන්න YouTube thumbnail කියන option එක. එතකොට අපිට YouTube වල thumbnail වල size එක මෙන්න මේ තියෙන YouTube thumbnail කියන මේ button එක ගැබුවම අපිට හරියටම YouTube thumbnail එකට යොදා ගන්න image size එක එනවා. මෙන්න මේ විදිහට අපිට දැන් ආවා YouTube thumbnail වලට අපි යොදා ගන්න image size එක. දැන් අර text ටික එහාට මෙහාට වෙලා තිනවා අපි ඒ ටික ගන්නට අතෙන් touch කරලා එහාට මෙහාට ගෙනියලා අවශ්‍ය ප්‍රමාණයට ඒක ප්‍රමාණය අඩුවෙඩි කරගෙන අපිට අවශ්‍ය තැන තියලා දැන් ඒ text එක උඩ double click කරාම මෙන්න මේ විදිහට එනවා අපිට ඇතර මෙතනින් ඒ text එක අවශ්‍ය විදිහට customize කරගන්න පුළුවන්. කියන්නේ අපිට අවශ්‍ය දේ type කරගන්න පුළුවන්. මේ keep calm and කියන ටික උඩ double click කරලා අර මුල් මෙන්න මේ මෙතෙන්ට ගියාම අපිට මේක මකලා අපිට අවශ්‍ය වචන ටික type කරගන්න පුළුවන්. අපි දැන් මෙතන දාමු how to get කියලා මෙන්න මේ විදිහට type කරලා අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය දේක් type කරලා මේ විදිහට සකස් කරගන්න පුළුවන්. ඒ වගේම මේ keep calm and කියන එක උඩ double click කරාට පස්සේ අතෙන් ඇඟිල්ලෙන් double touch කරාට පස්සේ අපිට මේ වගේ එන window එක මේ අකුරු ටික මකලා අපිට අවශ්‍ය දේ type කරන්න පුළුවන්. අපි මෙතන type කරමු views watch hour මෙන්න මේ විදිහට views watch hour කියලා අපිට අවශ්‍ය දේ මේ හරි type කරගන්න පුළුවන්. ඊට පස්සේ okay කියන button එක එවුවම මෙන්න මේ විදිහට එනවා. දැන් ඒකේ size එක පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. අපි ඒක adjust කරගන්න පුළුවන්. මෙන්න මේ සුදු පාට තිත් තිනවා. ඒ තිත් වලින් ඇදලා අපිට මේ ප්‍රමාණය අවශ්‍ය විදිහට සකස් කරගන්න පුළුවන් මේ thumbnail එකේ size එකට ගැලපෙන විදිහට. මෙන්න මේ විදිහට. දැන් අපිට මේ වම් මත පැත්තේ ධන ලකුණක් තියෙනවා. අන්න ඒක ඔබලා ඒකේ from gallery කියන
option එක තෝරුවම ඔයාගේ gallery එකේ තියෙන photo එකක් අරගෙන අපිට මේ thumbnail එකට add කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට gallery එකෙන් තියෙන photo එකක් මෙන්න මේ විදිහට select කරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට crop කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය කොටස විතරක් ගන්න පුළුවන් මේව crop කරලා මෙන්න මේව select කරලා අවශ්‍ය කොටස පමණක් අරගෙන මේ හරි ලකුණ යට පැත්තේ හරි ලකුණ ලැබුවම ඒ කොටස විතරක් අපේ thumbnail එකට එනවා අවශ්‍ය කොටස විතරක් මෙන්න මේ විදිහට එනවා මේක අපිට අවශ්‍ය තැනට මේම paste කරගන්න පුළුවන් ඕන විදිහට ඇඟිල්ලෙන් touch කරලා අවශ්‍ය තැනට මේ විදිහට move කරගන්න පුළුවන් මෙන්න මේම ඔයාට මේ Pixellab tools වගේක් දීලා තිනවා ඒ tools වලින් ඔයාට මේ text හුඟක් edit කරගන්න පුළුවන් ලස්සන කරගන්න පුළුවන් මෙන්න මේ තියෙන tools වලින් ඔයාට ගොඩක් දේවල් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට වර්ණය වෙනස් කරගන්න මෙන්න මේ විදිහට color එකක් දෙන්න පුළුවන් අකුරු වලට මේම කලර් එක සිලෙක්ට් කරලා හරි ලකුණක් තියෙනවා ඒ හරි ලකුණ ලැබුවම ඒ කලර් එක ඇඩ් වෙනවා මෙන්න වගේ මේ විදිහට ගොඩක් ඔප්ෂන් තියෙනවා ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන් කැමති ෆොන්ට් ගොඩක් තියෙනවා කැමති ෆොන්ට් එකක් මේ විදිහට සිලෙක්ට් කරලා ඕකේ කරන්න පුළුවන් එතකොට ඒ ෆොන්ට් එක ඇඩ් වෙනවා මේ වගේ ගොඩාක් ඔප්ෂන් තියෙනවා මේ Pixel app එකේ ඔයාලට ලස්සනට මේ thumbnail එකක් හදාගන්න පුළුවන් මෙන්න මේ Pixellab app එක භාවිත කරලා ඒ වගේම ඔයාගේ මේ අකුරු අපිට එක එක විදියට එක පැත්තකට justify කරගන්න පුළුවන් එක එක විදියට මේ ඔප්ෂන් භාවිත කරලා මෙන්න මේ විදිහට අපිට මූ අකුරු ටික අපේ thumbnail එකේ මැදට කොනට උඩට යටට මෙන්න මේ විදිහට මෙන්න මේ ඔප්ෂන් එක භාවිත කරලා අවශ්‍ය තැනට ඔයාලට මූව් කරගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක භාවිත කරලා මෙන්න මේ විදිහට ඒ වගේම මේ අකුරු බෝල්ඩ් කරගන්න ඉටැලික් කියන්නේ ඇල අකුරු වගේ කරගන්න අන්ඩර්ලයින් එකක් දාගන්න මෙන්න මේ ටූල් එක භාවිත කරන්න පුළුවන් මෙන්න මේ ටූල් එක භාවිත කරලා ඔයාගේ අකුරු මේ විදිහට එක පැත්තකට වම් පැත්තට එහෙම නැත්නම් දකුණු පැත්තට එහෙම නැත්නම් හරි මැදට මේ විදිහට මාරු කරගන්න පුළුවන් මේ ටූල් එක භාවිත කරලා ඒ වගේම මේකට ඔයාට shadow එකක් දාගන්න පුළුවන් මෙන්න මේ button එක enable කරාම ඒ shadow එකේ color එකක් මෙතන select කරගන්න පුළුවන් මේ විදිහට මෙන්න මේ විදිහට ඒකේ thickness එක අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාට ගානට adjust කරගන්න පුළුවන් මේ වගේ ගොඩක් පහසුකම් තියෙන මේ Pixellab app එකේ ඔයාට අවශ්‍ය විදිහට මේ ඔයාගේ thumbnail එක customize කරගන්න පුළුවන් මේ Pixellab app එක හරහා. මෙන්න මේ තවත් option එකක් තියෙනවා මෙන්න මේ විදිහට ඔයාට rotate කරගන්න පුළුවන් ලස්සනට. මේ විදිහට Pixellab app එකේ option භාවිත කරලා ඔයා ඉතාම ආකර්ෂණීය විදිහට ඔයාට ලස්සන thumbnail එකක් හදාගන්න පුළුවන්. ඔයා මේ විදිහට උත්සාහ කරලා බලන්න මේ තියෙන ඔප්ෂන් ටික ඔක්කොම පාවිච්චි කරලා බොහොම ලස්සන thumbnail එකක් හදාගන්න ඒකෙන් ඔයාගේ channel එකේ views වැඩි කරගන්න පුළුවන් වෙනවා. මේ වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම බලන්න. මොකද නැත්තම් ඔයාලට මේක හරියටම කරගන්න අමාරුයි. ඒ නිසා මේ වීඩියෝ skip කරන්න නැතුව බලන්න. දැන් ඊළඟට මේ විදිහට ඔයා ඔක්කොම හදුවට පස්සේ ඔයාට ඊළඟට තියෙන පියවර තමයි
මෙන්න මේ ඩිස්කට් එක වගේ තියෙන ලකුණ සිලෙක්ට් කරලා ඒකෙන් සේව් ඉමේජ් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ සේව් ටු ගැලරි කියන මේ බටන් එක ඔබන්න. එතකොට ඔයා ගැලරි එකේ ඒ ඔයා සකස් කරගත්ත thumbnail එක සේව් වෙනවා. මෙන්න මේ විදිහට හදාගත්ත ඔයාගේ thumbnail එක ඔයාගේ YouTube Studio එක හරහා upload කරන්න පුළුවන් ඔයාගේ video එකට. හරි එහෙනම් මේ වගේ ඉතාම වටිනා වීඩියෝ තමයි ඔයාට YouTube අච්චාරුවෙන් ගෙනෙන්නේ. අමතක නොකර මගේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් ඔබන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිල්ලෙන්නම්.